අපි ආර්ථික විවාදයයි නායකවරු අතර විවාදයයි දෙකක් ගැන කතා කරලා තියෙනවා. අපි මේ දෙකටම දින දීලා තියෙනවා. ඔවුන් ආර්ථික විවාදය ගැන කතා කරන්නේ නැතුව ඔවුන් කියනවා ඔවුන් ආර්ථිකය ගැන කැටුම් පතක් කරලා නැහැ. ඔවුන් කටින් කියන එක තමයි ආර්ථික ප්‍රතිපත්තිය කියලා. ඒක මේ රටේ කවුරුවත් පිළිගන්නේ නැහනේ. රට බාර ගන්න සූදානම් නම් ආර්ථික ප්‍රතිපත්තිය කියන්න පුළුවන් වෙන්න ඕන. අපිට පැහැදිලි ආර්ථික දැක්මක් තියෙනවා. මේ ආර්ථිකයේ ගොඩනගන්න අපිට සැලැස්මක් තියෙනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ මේ ආර්ථික පරිවර්තනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලන උවමනාව සහ දේශපාලන හැකියාව තියෙන. එතකොට මේ විනය, මේ උවමනාව තියෙන පක්ෂය ජාතික ජනබල වේගය කියන එක මේ රටේ මිනිස්සු පිලි අරගෙන ඉවරයි. මහා විශාල වැඩපිළිවෙළවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට ඒවා සම්මත කරනවාද නැද්ද කියන තීරණය ගැනීමට සිදුවන්නේ වෙන කාටවත් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අදත් පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ඒතකොට ඊට හාත්පසින් වෙනස් ප්‍රතිපත්තිය ජනාධිපතිවරයාට වුමනා නිසා ක්‍රියාත්මක කිරීමට කිසිසේත් සදාචාරාත්මක අයිතිය කොටුවේ මන්ත්‍රීවරුන් බහුතරයට කිසිත් නැති. ආර්ථික ප්‍රතිසංස්කරණය පනතක් ගෙනල්ලා තියෙනවා. මේකෙත් සුපුරුදු පරිදි විපක්ෂයක් හැම වෙලාවෙම බිල්ලෙක් මවලා ඒක වටේ දඟලන කටයුත්තක් තමයි කරන්න හදන්නේ. නැවත ජනාධිපති වික්‍රමසිංහ සහ අනුගමනය කරන මාර්ගය වන්නේ මේක යම් විදියකින් ඉදිරි අනාගතයට මාර්ගයක් පෙන්වීම. මේකේ කෙව්වහම දවසෙන් දෙකේ වෙනස් කරන එක නෙමෙයි, යම් කාල පරිච්ඡේදයක් වැඩ කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මෙතනින් පෙන්වලා තියෙන්නේ. ഘോഷණයකට වෙනස් වෙන ප්‍රතිපත්ති ගිනියනවා මේ රට අගාතයට පත් වෙලා තියෙන ඔය වගේ වැඩ කටයුතු නිසා. මේ ව්‍යවසායක නැති කිරීමේ පදනම තමයි ජනාධිපති වික්‍රමසිංහ ඉදිරියට ගෙනියන්න හදන්නේ.